වී මිලදී ගැනීමේදී ගොවි අපහසුතාවට පත් කරන නිලධාරීන් ගැන ඇමති ජෝන්ස්ටන් තදින් සිටි. අකුණු සැර වැඩි අවිස්සාවේල්ලේ එකම පවුලේ තුනක් මරුට. වක්මහා අකුණු සැරින් ආරක්ෂාවන් නැයි කාලගුණේනුත් අනුතුරු ඇඟවීම්. මාධ්‍ය වේදීන්ට තවත් පහසුකම්. නව මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය අනිද්දා ජනපති අතින්ම විවෘත වේ. ඉරානය හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් ලෝක වෙළඳපොලේ තෙල් මිල තවත් ඉහළ යාමේ අවදානමක්. දැන් දේශීය පුවත්. වේමිලදී ගැනීම ප්‍රමාද කර ගොවීන් අපහසුතාවට පත් කිරීමට උත්සාහ දරූ නිලධාරීන් පිළිබඳව වහාම පරීක්ෂණ. වැරදි තොරතුරු අමාත්‍යංශයට ලබා දුන් වී අලවි මණ්ඩලයේ නිලධාරීන් පිළිබඳව සුවබලා වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සමුපකර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ ලේකම්වරයාට නියෝග කර තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ වී මිලදී ගැනීම සඳහා ලොරි රථ හිඟ බවට ලැබුණු තොරතුරු අනුව ක්‍රියාත්මක වූ අමාත්‍යවරයා වහාම ලොරි රථ පිටත් කර හැරීමට අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය. වී අලවි මණ්ඩලයට අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බැවින් ගොවීන්ට අපහසුතාවක් නොවන පරිදි වී මිලදී ගැනීමට නියම කර තිබේ. එම නියෝග කඩකරන නිලධාරීන් ටෙරෙහිව ඕනෑම තීරණයක් ගන්නා බව සමුපකර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යංශයේ අද පැවැත්වේ රැස්වීමකදී අමාත්‍යවරයා කියා සිටියේය. අකුණු සැර වැදීමෙන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ එකම පවුලේ තුන් දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙති. අවිස්සාවේල්ල අමිතිරිකල උඩකණුගල ගම්මානයේ තුන් දෙනෙකු මෙසේ මියගොස් ඇත. මව ඇගේ දොළොස් හැවිරිදි පුතා හා මවගේ සහෝදරිය මෙසේ මියගොස් ඇති බව වාර්තා වේ. ප්‍රදේශයේ දැඩි අකුණු සහිත කාලගුණික තත්ත්වයක් අද පස්වරුවේ පැවතින. මේ අතර ඉදිරියේදී අකුණු සහිත කාලගුණ තත්ත්වයේ තවදුරටත් වර්ධනය විය හැකි බව කරුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එබැවින් අකුණු අනතුරු පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී. මේ දිනවල දිවයින බලපවත්වන කාලගුණ තත්ත්වය ගැන සඳහන් කරොත් සාමාන්‍යයෙන් දහවල් කාලයේදී පැහැබර ආසක්තින හොඳින් සූර්යාලෝකය තියෙනවා. නමුත් අප්‍රභාගයේදී හෝ සවස් කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශ ආශ්‍රිතව කැටි වැහි වලාකුළු වර්ධනය වීමක් තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේකේ ප්‍රතිඵලය වෙන්නේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම. දිවයිනේ බොහෝ ප්‍රදේශ ආශ්‍රිතව අද දිනේදීත් ඒ වගේම ඉදිරි දිනවලදීත් අපිට ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කරන්න පුළුවන්. තාමත්ම වැදගත් වෙන්නේ අකුණු අනතුරු අවම කර ගැනීම මේ කාල සීමාවේදී විවෘත භූමියක ඒ වගේම උස් භූමියක මේ කාල සීමාවේදී ඉන්න එක හුඟක් අන්තරායකාරී. ලෝහ උපකරණ භාවිත කරමින් මොන හරි වැඩක් කරන එක, රැහන් දුරකථන භාවිතය, විවෘත වාහනවල ගමන් කරන එක, මීට අමතරව රූපවාහිනී නැරඹීම ඉතාමත්ම අහිතකරයි. මේ වගේ බොහොම ලීසියෙන් අපිට අකුණු අනතුරු වළක්වා ගැනීමට අවම කර ගැනීමට හැකියාව පවතිනවා. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් 60%කටත් වැඩි පිරිසක් සමත්. විෂයන් 9ටම ඒ සාමර්ථ ලැබූ අයගේ සංඛ්‍යාව 3908යි. අධ්‍යාපන ඇමති හෙළි කරයි. ප්‍රථම වතාවට පාසල් අයදුම් කරුවෝ ලෙස සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් පෙනී සිටලා තිබෙනවා දරුවෝ 270032. මේ පෙනී සිටි දරුවන්ගෙන් අපොසු උසස් පෙළ හැදෑරීම සඳහා උසස් පෙළ පන්තිවලට සහභාගී වෙන්න අවශ්‍ය අවම සුදුසුකම් ලැබලා තිබෙන සංඛ්‍යාව 60.8%. ආසන්න වශයෙන් 6000ක් පමණ පසුගිය වර්ෂයට වඩා වැඩිපුර උසස් පෙළ හදාරන්නට සුදුසුකම් ලැබලා තිබේ. තමන් පෙනී සිටි විෂයන් 9 සඳහාම ඒ සාමාර්ථ 9ක් ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යාව 3908. 2011 අපොස සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම කරුණු හෙළි කළේය. විභාගයේ නැවත සමීක්ෂණ කටයුතු සඳහා අයදුම්පත් බාර ගැනීම අප්‍රේල් 21 දාතෙක් සිදු කෙරේ. මෙහිදී අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජෙනරාල් WMNJ පුෂ්පකුමාර මහතා සියලුම විෂයන්ගෙන් අසමත් වූ ප්‍රතිශතය ගත්තොත් 15ම අඩුම තියෙන මන්නාරමයි වවුනියා මඩකල්ප කොළඹ යාපනය කියන දිශික එක හොඳ මට්ටමක්. ඊළඟට අසමත් වූ ප්‍රතිශතයේ ඉහළම දිශික පහ වශයෙන් කොනරාගල, කිල්නොච්චි, පොළොන්නරුව, මාතලිස, අනුරාධපුර. ඊළඟට උසස් පෙළ සඳහා සූසුම් ලැබූ ප්‍රතිශතය අනුව ඉහළම දිශික පහ වැටෙන්නේ කොළඹ, කුරුණෑගල, මාතර, කෑගල්ල සහ කළුතර කියන දිශික. මේ අතර සාමාන්‍ය පෙළ විශිෂ්ටයක් කොළඹින් සෙසු හපනුන් තිදෙනාම පිට පළාත් වලින්. අපොස සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනේ ඉහළම ප්‍රතිඵල හිමි කර ගනිමින් ප්‍රථම ස්ථානයට පැමිණ සිටින්නේ කොළඹ විශාකා විද්‍යාලයේ උදේශිකා මදුෂානි හෙට්ටිආරච්චි සිසුවියයි.
ඉහළ ප්‍රතිඵල ලබා ගැනීමේ දැඩි ඉලක්කයක් සහිතව අධ්‍යාපන කටයුතු සිදු කළ බව ඇය ප්‍රකාශ කර සිටියාය මම මහන්සි වෙච්ච තරමට මට ප්‍රතිඵල හම්බුණා කියලා හිතෙනවා මම අවසානයේ වෙනකම් බලන් හිටියේ නෑ හැමදාම ගෙදර ගිහිල්ලා පාඩම් කරා තව විභාග ලං වෙන්න පොතේම හිටියෙත් නැහැ අධ්‍යාපනික වැඩසටහන් බැලුවා ඒ වගේම බින්දනාත්මක වැඩසටහනුත් බැලුවා තමන් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ලොකු ටාගට් එකක් තියාගෙන වැඩ කරන්න ඕනේ මොකද මට අනිවාර්යයෙන් ලංකාවේ මුල් දහ දෙන අතරට එයි කියලා බලාපොරොත්තුවක් තිබ්බා කොහමද ඉතින් පළවෙනි යවනා මාතලේ රජයේ විද්‍යා විද්‍යාලයේ අනුෂ පෙරේරා ශිෂ්‍යයා දෙවන ස්ථානයේ හිමි කරගෙන සිටි මාතලේ ක්‍රිස්තුදේව සහ රණබිම රාජකීය විද්‍යාලවලින් අනුෂ මූලික අධ්‍යාපනය ලබා තිබේ පාසලට මූලික තැන දුන්නා ඒක හින්දා ගොඩක් වෙලා විතරු වුණා මම කියන්න කැමති ඊළඟ අවුරුදු වල සාමාන්‍ය පෙළ විභාගෙට මුහුණ දෙන්න ඉන්න නංගිලා මල්ලියට තමන් වැඩ කරන්න මුල ඉඳලා ඒකාකාරී වැඩ කරගෙන ගියාම අවසානයේදී නිදි වරාගෙන පාඩම් කරන්න දෙයක් ඉතිරි වෙන්නේ නැහැ හොඳ ජයග්‍රහණයකුත් ලබා ගන්න පුළුවන් එහෙම කරොත් සාමාන්‍ය පෙළ විභාගයේ දිවයිනෙන්ම තුන්වන ස්ථානයේ හිමි කර ගැනීමට සිසුහු දෙදෙනෙක් සමත්ව සිටිති ඒ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ භාරත මදුෂංක සිසුවා සහ රමුක්කන පින්නවල මධ්‍යමහ විද්‍යාලයේ දිල්මේ සමාධිකා විමලරත්න ශිෂ්‍යාවයි සංගීතය කතික සහ සාහිත්‍ය තරඟ රසකින් ජයග්‍රහණය ලබා ඇති දිලිනි විෂයන් දෙකකට පමණක් බාහිර පන්තිවලට සහභාගී වූ බව පැවසුවාය අමතර පන්තිවලට මම එතරම් සහභාගී වුණේ නැහැ මොකද මම පාසලේ අධ්‍යාපනයේ තමයි මූලිකව ඉලක්ක කරගත්තේ මම පාසල කෙරෙහි පූර්ණ විශ්වාසය තැබුවා ප්‍රශ්න පත්‍රයේ පළමුවෙන්ම හොඳට කියෙව්වා කාලය කළමනාකරණය කරගත්තා ප්‍රශ්නයක් කියවලා හොඳින් අවබෝධ කරගෙන විෂය නිර්දේශය තුළින් ඉතාමත් සාර්ථකව කරුණු ගොනු කළා ලිවීමේ කලාව වෙන්න ඇති මං හිතන්නේ මේ ජයග්‍රහණය පසුගිය වසරේ ලෝක පරිසර දින තරඟෙන් ලංකාවේ ප්‍රථම ස්ථානීය දිනාගත් භාරත මදුසංක බ්‍රසීලයේ ජාත්‍යන්තර පරිසර සමුළුවට සහභාගී වී විශේෂ දේශනයක්ද පවත්වා ඇත කොරියාවේ පැවති ජාත්‍යන්තර ගණිත ඔලිම්පියාඩ් තරඟෙන් රන්පදක්කම දිනා මව්බිමට කීර්තියක් ගෙනීමටද භාරත මදුසංක සමත් විය මේ ගමන යද්දී විවිධ දේවල් වලට මුහුණ දෙන්න උනා පාසලේ බාහිර වැඩ කටයුතු වලට නිරත වුණා කලාවල් වගේ දේවල් වලට ඒවත් අතරතුරදී මේ වැඩ කටයුතු කරගෙන යන්න පාසලෙන් ලැබුණු සහයෝගය තමයි ප්‍රධාන වෙන්නේ ඒ වගේම මම සතුට වෙනවා මේ වගේ තැනක් අපේ පාසලට aran දෙන්නට මට ඉඩ ලැබීම ගැන විරාමයකින් අනතුරුව තවත් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න දේශීය පුවත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානය ජනපති අතින් අනිද්දා මාධ්‍යවේදීන් අතට රුපියල් මිලියන 374ක වියදමින් නිදි කළ මෙම මධ්‍යස්ථානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතින් විවෘත කිරීම සඳහා සියලු කටයුතු මෙවැනි විටත් සූදානම් කර ඇත මෙම මධ්‍යස්ථානයේ වැඩ බලන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය ලක්ෂ්මන් යාපාබේ වර්ධන ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලිව් බී ගණේගල රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ මහාචාර්ය ආරිරත්න ඇතුළු යන මහත්වරු නිරීක්ෂණය කළහ මහල් පහකින් සමන්විත මෙම මධ්‍යස්ථානයේ නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත ශ්‍රවණාගාරයක් මාධ්‍ය පරීක්ෂණ පුස්තකාලයක් පරිගණක ඒකකයක් ඇතුළු පහසුකම් රැසකින් සමන්විත වෙයි මාධ්‍යවේදීන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට මෙන්ම පරීක්ෂණ සඳහාද මේ බෙහෙවින් වැදගත් වනු ඇති බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පෙන්වා දෙයි මාධ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයේ විවෘත කිරීමෙන් අනතුරුව ජනමාධ්‍ය ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයන් රැසකට සම්මාන පිරිනැමීමද ජනාධිපතිතුමාටින් සිදු වෙයි තිස්වෙනිදා මෙම නව කාර්යාල ගොඩනැගිල්ලට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ගෙනාවට පස්සේ සාර්ථකව මාධ්‍යවේදීන්ට පහසුකම් සලසලා විශේෂයෙන්ම ජාත්‍යන්තර සමුළුවක් වුණත් යන්න පුළුවන් ආකාරයට නව පරිශ්‍රය සකස් කරලා තියෙනවා. ඉතාමත්ම දුෂ්කර කාල පරිච්ඡේදයක් විවිධ අවස්ථාවලදී ගත කරපු ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවටත් ඒ වගේම මාධ්‍යවේදීන්ටත් ඔවුන්ගේ ඕනම අවශ්‍යතාවයක් සඳහා ඉදිරි කාලයේදී පාවිච්චි කිරීමට මෙම ගොඩනැගිලි සංකීර්ණයේ අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් බවට පත් කරලා තියෙනවා. ඒ නිසා මේක මාධ්‍ය සියලු දෙනාට ඉතාමත්ම හොඳ අවස්ථාවක් හැටියට මම දකිනවා. ඇමරිකාවෙන් ඉන්දියාවට රතු එළියක් ඉන්දියාව තවදුරටත් ඉරානයෙන් තෙල් ආනයනය කරන්නේ නම් ආර්ථික සම්බාධක පැනවීමට සිදුවන බවට ඇමරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මීට දින කිහිපයකට පෙර ප්‍රකාශ කර තිබින ඉන්දියාව ප්‍රමුඛ රටවල් 11කට හිලරි ක්ලින්ටන් මෙම අනතුරු ඇඟවීම සිදු කළාය කෙසේ වෙතත් තවමත් ඉන්දියාව ප්‍රමුඛ රටවල් 11ක් ඉරානයෙන් තෙල් ආනයනය සීමා කර හෝ නතර කර හෝ නොවෙත මේ නිසා තවත් දින 180ක් තුල මෙම නියෝගය ක්‍රියාත්මක නොකළ හොත් ආර්ථික සම්බාධක පැනවීමට කටයුතු කරන බව ඇමරිකා විදේශ අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති සම්බන්ධීකාරක වික්ටෝරියා නූලන් ප්‍රකාශ කර තිබේ ඒ අනුව ලබන ජුනි මාසයේ අවසන් වන විට ඉන්දියාව ඉරානයෙන් තෙල් ආනයනය සීමා නොකළ හොත් ඇමරිකාව ඉන්දියාවට සම්බාධක පැනවීමට කටයුතු කරනු ඇත බොරු අරගල එපා
සාකච්ඡාවෙන් සියලු ගැටලු වලට විසඳුම් ලැබුණා. රෝහල් කනිෂ්ඨ සේවකයෝ පවසති. වසර ගණනාවක් පැවති රෝහල් කනිෂ්ඨ සේවකින්ගේ ගැටලු වලට වත්මන් රජය විසඳුම් ලබා දීමට පියවර ගත්තේය. මේ අනුව නිලැඳුම් දීමනාව රුපියල් 8000 දක්වා වැඩි කෙරින. ආදේශක සෞඛ්‍ය කාර්ය සහායකින් 5000කගේ තනතුරු ස්ථිර කිරීමටද වත්මන් රජය ක්‍රියා කළේය. රුපියල් 100ක්ව පැවති අනතුරු දීමනාව රුපියල් 150 දක්වා වැඩි කෙරින. මෙවැනි ඉල්ලීම් ලබා දීමට වත්මන් රජය ක්‍රියා කර ඇති මොහොතක අරගල සිදුකොට වීරයන් බවට පත්වීමට ඇතමුන් ක්‍රියා කරන බව ශ්‍රී ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සංගමය අද පැවතු මාධ්‍ය හමුවකදී අවධාරණය කළේය. රෝඩාකාරී වෘත්ති සමිතිය වලට අහු වෙන්න එපා. තමුන්නාසලා වෙනුවෙන් ලබා දෙන්න තියෙන ඉල්ලීම් අද දින අපි ලබා ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෘත්ති සමිතියක් හැටියට අපි සාකච්ඡා කළා. අපිට අරගල වලට යන්න ඕනේ නැහැ. හූ කියන්න ඕනේ නැහැ. බෝඩ් දෙල්ලන් ඉන්න ඕනේ නැහැ. අපේ අධිකරු ජනාධිපතිතුමා අපිට දෙන්න පුළුවන් හැමදේම ලබා දෙනවා. ඒකින්ද අපි දිවි පරදුවට තියලා එතුමත් එක්ක මේ ගමන යනවා. ඒක නිසා අපිට වැඩ වර්ජන කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. මේදී අදහස් දක්වූ නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතා අතීතයේ වැඩ වර්ජන සිදු කළ අයට අත් වූ ඉරණම සිහිපත් කළේය. මීට කලින් අපි ලබා දුන්න සියලුම පත්තිනි පළාත් සභාවල සහ මේ ජාතික රවල් වල අපි ඉස්තර කරා. ඉතින් ඉස්තර කිරීම සිදු වෙන යම් කාල සීමාවක් නනුව අතීතයේ ඒගොල්ලෝ හැරිලා බලන්න මේයි පෙළ වල ගිලා සෝම්පාලා මරපු ඉතිහාසයක් අපිට නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපති වගේ රජයට තියෙන්නේ සේවක අයිතිවාසිකම් ලබා දීම. රුපියල් 10ක් වැඩි කරගන්න 10 15ක් වැඩි කරගන්න කියලා ජූලි වර්ජයේ ඔක්කොම ගෙදර යවුවා. ලලිත් අතුලතුනේ මහත්මයා වැල්ලට රගෙනවා කියලා කිව්වා. ඉතින් මේ ප්‍රකාශ ඉතිහාසයේ තියෙනවා. ඉතින් එහෙම ඉතිහාසයක් තියෙන එක්සත් ජාතික පක්ෂයේ වෘත්ති සමිති නායකව මරපු ජනතා විමුක්ති පෙරමුණ. එදා තමන්ගේ අයිතිවාසිකම්ට එකඟ නොවුණ අය මරපු ප්‍රතිපත්තියක් තිබෙන ජනතා විමුක්ති පෙරමුණ අය තමයි අද මේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරන්නේ. ඒ රජයත් එක්ක සාකච්ඡා කළා තමයි මේ ඉල්ලීම් දිනාගත්තේ. අපේ රජයක් යටතේ මේ අයිතිවාසිකම් අපි ලබා දීලා තියෙනවා. අපි කවදාකවත් සේවක අයිතිවාසිකම් අපි පාවා දීලා නැහැ. මාධ්‍ය හමුවට ඇමතිනී පවිත්‍රා වණි ආරච්චි මහත්මියද එක්වාය. කොළඹ ආනන්ද විද්‍යාලයට වසර 125 පිරීම නිමිත්තෙන් සංවිධානය කරන ආනන්ද අභිමාන් ප්‍රදර්ශනයේ තුන්වන දිනය සාර්ථකව නිමවට පත්වෙයි. අද දිනේ තොරතුරු ගෙනෙන්නේ අපනියෝජිත චරිත ධනංජය. වසර 125ක අධ්‍යාපනයේ ප්‍රබෝධය මුළු ලෝකයාට කියාපාමින් අනද අභිමන් ප්‍රදර්ශනයේ තුන්වන දිනය අද දිනය. අද දිනේ අනද අභිමන් ප්‍රදර්ශනයේ විවෘත කෙරුණේ නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජේමුනි සොයිසා මහතාගේ ප්‍රධානත්වයෙනි. ආනන්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ සිට උසස් පෙළ දක්වා සිසුන් ප්‍රදර්ශනය සඳහා දායකත්වය ලබා දී ඇත. අධ්‍යාපනික විනෝදාත්මක හා විලද යන අංශවලින් ප්‍රදර්ශනය සමන්විතයි. විදෙස් රටවල් රැසක්ද සිය රටවල සංස්කෘතික අංගයන් විදා දැක්වෙන විශේෂාංග ඉදිරිපත් කිරීමද අනද අභිමන් ප්‍රදර්ශනයේ තවත් එක් සුවිශේෂත්වයකි. උදැසන 9 සිට රාත්‍රී 9 දක්වා පුරා දින 6ක් පැවැත්වෙන අනද අභිමන් ප්‍රදර්ශනය සෑම දිනකම රාත්‍රී සංගීත ප්‍රසංගයකින්ද සමන්විතයි. කොළඹ ආනන්ද විද්‍යාලයේ වසර 125ක අභිමානයත් එක්ක තමයි මේ දෙවැන්ත ප්‍රදර්ශනය සූදානම් කළේ. ඉතින් මේ ප්‍රදර්ශනය නරඹන්නට පැමිණෙන ජනතාව බොහෝ සෙයින් ඉහළ ගිහිල්ලා තිබෙනවා. ඉතින් අපිත් එක්ක ඉන්නවා පාසල් සිසුවියක්. ඉතින් කොහොමද මේ ප්‍රදර්ශනය දැනෙන්නේ? ඇත්තටම හොඳ ප්‍රදර්ශනයක්. හොඳ දේවල් ඉගෙන ගන්න පුළුවන්. අපි ගොඩක් දේවල් ඉගෙන ගත්ත මේ ප්‍රදර්ශනය. ඇත්තටම අපි දැකලා නැති ගොඩක් දේවල් දැනගත්තා. ඒ වගේම මේකෙදී අපි ගොඩක් දැනුම් සම්භාරයක් එකතු කරගත්තා. මේ වගේ උත්සවයක් අපිට බලන්න අවස්ථාව ලබා දෙමින් ආනන්ද විද්‍යාලයේ මේ සංවිධානය කරපු උත්සවයට අපි ගොඩක්ම ස්තුතිවන්ත වෙන්න කැමතියි. ඉතින් මේ විදිහ ජීවිතේ අලුත් දැනුම් සම්භාරයක් එක් කරගන්නට පුළුවන් මේ ප්‍රදර්ශන භූමියට අවතින්. ඒ නිසා ඔබත් එන්න මෙහි අසිරිය අත්විඳින්න, අපූර්වත්වයක් විඳින්න. හිංසාකාරී අයුරින් ප්‍රවාහනය කරමින් සිටි ගවයින් සහිත ලොරියක් අත්අඩංගුවට ගැනීමට තංගල්ල පොලිසිය සමත් වෙයි. තංගල්ල කොඩවැල්ල ප්‍රදේශයේදී මෙම ලොරි රථය අත්අඩංගුවට ගැනින. ලොරි රථයේ සිටි මේ ගවයින් 9 දෙනෙකු හා එළ ගවයින් 7 දෙනෙකු නිදහස් කරගෙන ඇත. එහෙත් ඒවන විට එක් ගවයකු මියගොස් සිටි බව අප වාර්තාකරු සඳහන් කරයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මකව පවතී. මෙවැනි ක්‍රියා වැළැක්වීම සඳහා සියලු දෙනා සහාය දැක්විය යුතු බව ශ්‍රී ලංකා සත්ව සුබසාධක බහරේ සංවිධායක පූජ්‍ය මිරිසේ ධම්මවංශ ස්වාමින් වහන්සේ පවසති. පහුගිය වසරේ අපි ගවයෝ දහසක් පමණ අත්අඩංගුවට ගත්ත සතුන් බේරගත්ත ශ්‍රී ලංකා සත්ව සුබසාධක බහරේ ජාතික සංවිධායක හැටියට ඊයේත් අපි වලස් මුල්‍ය අධිකරණයෙන් සතුන් 14ක් බේරගත්තා. අද දැනටත් මේ සංගල්ල පොලිසිය මේ වන විටත් සතුන් 16ක් පමණ අත්අඩංගුවට අරගෙන තියෙනවා. මේ වාහන අත්අඩංගුවට ගත්තට පස්සේ අධිකරණය තුලින් මේව හොයලා බලලා මේව රාජසංසකරණ ලෙස මම විශේෂයෙන් ඉල්ලීමක් කරනවා. මේ විරාමෙන් අනතුරුව විදෙස් පුවත්. ලෝකයේ සිවුදෙසින් වාර්තාවන උණුසුම් සිදුවීම් දැන් විදෙස් පුවත් තුලින්.
ඉරානය හෝමු සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඉහළ යාමේ අවදානමක් මතුවේ. නැෂ්ටික ක්‍රියාවලට එරෙහිව ඇමරිකාව සම්බාධක පනවා තිබීම හේතුවෙන් ඉරානය ඊට පිළිතුරු ලෙස හෝමු සමුද්‍ර සන්ධිය වසා දැමීමට තීරණය කර ඇත. මේ හේතුවෙන් බොරතෙල් බැරලයක මිල ඇමරිකා ඩොලර් 240 දක්වා ඉහළ යාමේ අවදානමක් ඇතැයි ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති. ලොව රටවල් රැසක් ඉරානයේ සිට තෙල් ප්‍රවාහන කටයුතු සිදු කරන්නේ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහායි. මෙම තත්ත්වයේ හමුවේ ගෑස් මිල සඳහාද එය ඍජුව බලපානු ඇතැයි ආර්ථික විශ්ලේෂකයෝ පවසති. අෆ්ගනිස්තානයේ නේටෝ හමුදාවන්ට පාකිස්තානයේ හරහා සැපයුම් මාර්ග යළි ආරම්භ කිරීමේ තීරණයට පාකිස්තාන ජනතාවගේ දැඩි විරෝධයක් පළ වෙයි. නොවැම්බර් මාසයේ ඇමරිකා ගුවන් ප්‍රහාරයකින් අෆ්ගනිස්තාන දේශ සීමා ආසන්නයේ පාකිස්තාන හමුදා නිලධාරීන් 24 දෙනෙකු මියාම හේතුවෙන් සැපයුම් මාර්ග වසා දැමින. වෙනත් මාර්ගවලින් භාණ්ඩ ප්‍රවාහනයේදී අධික පිරිවැයක් දැරීමට ඇමරිකාවට සිදු වෙයි. ඒ හේතුවෙන් මාර්ග විවෘත කරන ලෙස ඇමරිකාව ඉල්ලීමක් කර ඇත. ඊට විරෝධය පළ කිරීමට ජනතාව දහස් ගණනින් රැස්ව සිටියහ. ඒ සමගින් විදෙස් පුවත් නිමාවට පත්වනවා. රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. හෙට උදෑසන 6ට අපගේ මීළඟ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.